අයබවන් හරිද හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත ජනපති සහ විදේශ ස්ථානාපතිවරුන් අතර හමුවක් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා නව අගමැති හමුවේ එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී විරෝධතාවයක ස්ථාවර හා සංවර්ධිත රටක් බිහි කරන බව සඳහන මැති ඇමතිවරුන් කියයි මින් ඉදිරියට මිල සූත්‍රයක් නැහැ මන්ත්‍රී ඩලස් කියයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ ස්ථානාපතිවරුන් අතර හමුවක් ඊයේ පස්වරුවේ සිදු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාව තුළ මේවන විට ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව විදේශ ස්ථානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව මේදී ජනාධිපතිවරයා ස්ථානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළා විදේශ ස්ථානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බවට ඔවුන් අපේක්ෂා කරන බවයි රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව සහ තමන් වෙත පැවරි ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා නව රජයේ ලෙස නොබැති පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහාය අපේක්ෂා කරන බව කියා සිටියා ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මාධ්‍ය නිදහස සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නව රජයේ බලපොරොත්තුව බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ ස්ථානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටි අතර සරත් අමනුගම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් මෙන්ම මහාචාර්ය ජීල් පීරිස් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන යුක්තියේ ජනහඬ විරෝධතා ව්‍යාපාරය අද පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය කොළුපිටිය මන්සන්ධියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. හැම කෙනෙක්ම පක්ෂභේදයෙන් තොරව මේ විවස්ථානුකූල අර්බුදය විවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළ විසඳන්නේ කියන හඬ අපි කොළඹදී එකතු කරන්න ඕන. අනේ නිසා තමයි අපි ආරාධනා කරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි. අපි ආරාධනා කරනවා 2015 මේ රට තුල යහපාලනයක් ඇති අලුත් සමාජයක් බිහි කරන්නට සටන් කරපු ඡන්දේ දීපු 63 ලක්ෂයේ ජනතාවටම අපිත් එක්ක එකතු වෙන්නේ කිය. පක්ෂ පාට මුකුත් අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාම මේ ඉතාමත්ම භයානක මොහොතේදී නිදහස වෙනුවෙන් මිනිසත්කම වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් දවල් 12 වෙනකොට කොල්ලු පිටියට එන්නේ කියන පණිවිඩය මේ අවස්ථාවේදී ලබා දෙන්න කැමතියි. මෙම යුක්තියේ හඬ විරෝධතාවයේ සංවිධානය කර තිබෙන කොළුපිටිය ප්‍රදේශය සහ අරලියගහ මන්දිරය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. මේ කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළුව අමාත්‍යවරුන් 14 දෙනෙකු ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුත් රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් කොටසක් ඊයේ දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදු වුණා. මෙහිදී මුල් අදියර වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකු දිවුරුම් දීම සිදු වූ අතර එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද දිවුරුම් දීම මෙහිදී සිදු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව කැබිනට් මණ්ඩලයේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිරුම් දීම සිදු වූ අතර මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ, වඩිවෙල් සුරේෂ්, වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිරුම් දීම විශේෂත්වයක්. ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල දිරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මැති ඇමතිවරුන් ජනතාව දීපු ඒ වරම තුළ තමයි මට මේ අමාත්‍යාංශය ලැබිලා තියෙන්නේ. මම මේක කවදාකවත් මගේ ආභරණයක් කරගන්නේ නැහැ. මම ජනතාව වෙනුවෙන් මෙතෙක් කල් කරපු ඒ සේවය ඊට වඩා වැඩියෙන්
දිවා රාත්‍රී මහන්සි වෙලා ඒ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව බහුතරය කොහොමද පැහැදිලිවෙන්නේ? 16 වෙනිදා අපි බහුතරය පෙන්වන්න අවශ්‍ය වුණත් බහුතරය පෙන්වන්න සුපුරුදු පුදර වැඩ කටයුතු කරගෙන නැහැ. අපි අනිද්දායිත තව කණ්ඩායමක් ඉන්නවා. 12කින් තව කණ්ඩායමක් ඉන්නවා. මේ මුල්ගාන 120 24ක් අතර වෙයි. අපතුම තව කී දෙනෙක් වගේ එක්සත් ජාතික පක්ෂයේ ගේයිද ඔබතුමාලගේ මේ කඩාවැටි චාර්ත්‍රික ගොඩ ගන්න හැකියිද? ගොඩක් කට්ටි ඉන්නවනේ සමහර අය ගැනීම පිළිබඳව ගැටලු. මේසේ ඇරෙන්නේ නැත්නම් ගැනීමේ කඩන ගන්න ප්‍රමාණය පිළිබඳව මේ අපිට ගැටලුවක් නැහැ. සමහර අය මේ දීන් දිහා බලපුවාම සමහර අය සම්පූර්ණ දිහා බලන්නේ. ඒ සමහරක් අය හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එක් වෙලා නැවත ආයි පාරක් එක්සත් ජාතික පක්ෂයේ ගිහිල්ලා මේ හිඳගෙන තියනවා. අපි දැකලා තියෙනවා. ඇයි මෙහෙම තත්ත්වයකට උදව් වෙන්නේ? ආපහු අපේ ළඟට ඒක පිළිබඳ ගැටලුවක් නැහැ. අපේ ඉලක්කය දැන් ජය අරගෙන අපිට ඕනකම තිබ්බේ මෛත්‍රී මහින්ද එකතු වෙච්ච වාමේ ප්‍රගතිශීල රාජ්‍යයක් හදන්න. ඒක අපි හැදුවා. මුලින්ම කීකී හිටියේ දැන් නොකරන දීගයක් කියලා. දැන් මේ දීගෙත් කෙරෙයිද? නොකරන දීගයක් කියලා අපහාස කරේ මටනේ. එහෙම අපහාස කරේ අපේ දිලාන්තනේ. එහෙම අපහාස කරේ අපේ දිලංගටනේ. ලක්ෂණ රතන්තනේ. අපි අපි කසාද බැන්දුවා. අපි තාමත් ඉන්නේ රණි වික්‍රමතුංග මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී කියලා. එයයි. ඔහෙට මිනිස්සු ටිකක් කැඳවල නම කරලා බහැල. අපි දැන් කැබිනට් මණ්ඩලයේ පොදු සභාවේ ඊළඟ කොටස දිනයි දවස් කිහිපයකින් ඊපස් අලුත් දෙකම වලපත් කරේ. දැන් අලුත් ආණ්ඩුව වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. ඔබතුමාගේ මුතුරේ මොකක්ද? මගේ මුතුරේ? මගේ මුතුරේ තමයි අලුත් ආණ්ඩුව හදපු. එයාගේ ඔබතුමාට අමුතුරයක් අම්මුන්නේ නැද්ද? අමුතුරයක් ලැබෙනවද නැද්ද කියන කාර්යෙ වැඩගත් නැහැ නේ. අලුත් ආණ්ඩුව තමයි මගේ අමුතුර. සිත්තවුලක් එහෙම තියනවද එනම්? කිසිම සිත්තවුලක් නැහැ. මොකද හේතුව ඊයෝගේ සතු ඊය වහසක්ිය සතුරුකින් ඉන්නේ. ඒ වුණාට මට මාධ්‍ය කොච්චර බැන්නද ඔයගොල්ලෝ කොච්චර දොස් ඔයගොල්ලෝ අනම්මනම් කියනවා. හැබැයි මම දිනු ආයෙ වුණාට මේ නඩේ ගුරා හැටියට මුකුත් හරියට අම්මද? මේ එපතිකන් ඒව නෙවෙයි ප්‍රශ්නේ. මේ නීතිර රාජපක්ෂ මාධ්‍ය අගමැති කිරීම. ඒක තමයි මගේ එපතිකම්. මේන විදියට පොලිස් සිත්තවුලක් තියනවා නේ. ඔයගොල්ලෝ හැමදාම මන් දිහා බැලුවේ නොරුක්කේට. පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න පුළුවන්ද ඔබතුමා? බහුතරය ඉවරයි. දැන් රනිල් විකුණුසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා තාම යන්නේ නැහැ. එයා කියන්නේ එයා තමයි අගමැති කියලා. මේ රනිල් විකුණුසිංහ මහත්මයා කරන්නේ තව රඟපෑම. මේ රඟපෑම එතුමා කරන්නේ එතුමා හදන UNPA එකට කියන මම ඔබලවෙන් පෙනී ඉන්නවා. එයි. එයා ආපහු අවුරුදු 20 ගානක් එයාට පුරුතුවට යන්න හදන්නේ පාර්ලිමේන්තුවේ. මට තැමිදුරය ලැබුණා. මාධ්‍ය සංගයෙන් සියලු දෙනාටම ස්තුතියි. අපිට බෞද්ධ කාර්ය දක්වපු සහයට මට තිබුණු අමාත්‍යංශයේම ඊවරත් ඒ වගේම ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයට ලැබුණා. මම අතිගරු ජනාධිපතිතුමාටත් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාටත් මම ස්තුතිවන්ත වෙමි. අපි හිතනවා හොඳ මුල්‍ය කළමනාකරණයකින් ඉදිරි කටයුතු කරගෙන යයි කියලා ආණ්ඩුවේ කටයුතු. අමතුමා දැන් අගමැතිතුමාත් පත් වුණා අලුත් කැබිනට් එකක් පත් කළා. හැබැයි අගමැතිතුමා තාම ප්‍රකාශයක් මුත්තේ නැහැ නේද? නෑ ඒක ඒතුම කරයි වෙලාවට. වෙලාවට කියන්නේ කොයි වෙලේද? නිසි කලට නිසි ලෙසට. අමතුමා ආතර ගන්නනේ දීලා තියෙන ඉතුරු ටික මොකද වෙන්නේ? එනායටද? නෑ නෑ අධීර තුනකින් එනායට අද දුන්නනේ. ගොරවි කියේ තියෙන්නේ. ඒක මට ගන්න කියන්න බෑ මොකද අධීර දෙකකින් දෙනවා ජය වේවා එක්සත් ජාතික පක්ෂය විසින් අද දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණ ව්‍යාපාරය මහ ජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නාමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂය විසින් අද දින පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා කුරුඳුවත්ත පොලිසිය විසින් කළ එල්ලීමක් සලකා බැලීමේ අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණ ව්‍යාපාරය තුළින් මහජන සාමය කඩවීමේ සිද්ධීන් ඇතිවිය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. එම නිසා මහජන සාමය කඩවන සිද්ධීන්වල යෙදීමෙන් වළකින ලෙසත් අයිතු ලෙස රජයේ ආයතනවලට ඇතුල් වීම සහ දේපළවලට අලාභණී කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා. මසලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් පරිදි සියලුම හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දක්වා අඩු කර තිබෙනවා. පොලිස්පතිගේ උපදෙස් පරිදි සියලුම හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දක්වා අඩු කර තිබෙනවා. අමාත්‍යවරයෙකුට නිල ආරක්ෂක නිලධාරීන් 7 දෙනෙකු සිටින අතර මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ නිල ආරක්ෂක නිලධාරීන් 2 දෙනෙක් පමණයි. මේ අනුව හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 2 දෙනෙකු දක්වා අඩු කර තිබෙනවා. පසුගිය රජයේ විසින් ගෙන ආ ඉන්ධන මිල සූත්‍රය ඉවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපිරුම මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. තමුන්නාසලා මහජනතාව මේ රටේ ආදරණීය ජනතාව
මීට පස්සේ අර යක්ෂයාගේ දිනයට බය වෙන්න ඕනනේ. යක්ෂයාගේ දිනය දන්නෝ නේද? තවද 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට බය වෙන්න එපා තැති ගන්න එපා. මිල සූත්‍රය මීට පස්සේ මල සූත්‍රයක් බවට පත් වේවි. මේ අතර ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරේ තවදුරටත් තබා ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ප්‍රයන්ත්‍ර වාදිත කරපු කෙනෙහිලිකම් නිසා මීළඟ වතාවේ විපක්ෂ නායක ධුරේ හම්බෙන්නේ නැහැ. මොකද සම්බන්ධන් මැතිතුමාගෙන් ඒ ඉවත් කරන්න අපි කැමති වෙන්නේ නැහැ. සම්බන්ධන් මැතිතුමාට ඉවත් කරන්න එතුමන්ලම දරපු තර්කනේ. 54ක් අපි විපක්ෂයේ ඉන්නකොට 54ට වඩා 16 ලොකුයි කියලා කිව්වා. ඉතින් ඒ තර්කය ප්‍රයන්ත්‍ර වාදයේ නාමයෙන් යහපාලේ නාමයෙන් ගැනීම තර්කයක්. අපි ඒක වෙනස් කරන්න සූදානම් වෙන්නේ. අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ වැටුණා. ඒ අනුව අමරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස සඳහන් වුණේ රුපියල් 171.67ක් ලෙසයි. විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 75.56ක් ලෙසයි. ඛනිජ තෙල් සේවකයන් විසින් ආරම්භ කර තිබූ වර්ජනීය අත්හිටුවීමෙන් අනතුරුව මේ වන විට තෙල් බෙද ඇති බව ඛනිජ තෙල් සංස්ථාව නිදහස් සේවක සංගමය පවසනවා. දෙමළකොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිට වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පවන පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ටාශය විසින් ඊයේ අත්අඩංගුවට කරනු ලැබූ අතර පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 105ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි එහිදී නියෝග කළේ. එමෙන්ම වෙඩි තැබීම සිදු කළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයන් දියත් කර තිබූ වර්ජනයද අත්හිටුවීමට ඔවුන් ඊයේ පියවර ගනු ලැබුවා. ඒ අනුව තෙල් බෙදා හැරීමේ කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් වී ඇති බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපසභාපති ප්‍රේමන්ත ගමකී මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. පසුගියදා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආරම්භ කරපු වැට වර්ජනය ඉල්ලීම දිනා ගැනීමෙන් පස්සේ ඊයේ පස්වරු 4:40 පමණ වැට වර්ජන හැරීමක් සිදු කරා. එතනින් පස්සේ ඉඳලා මේ දක්වාම අඛණ්ඩව අපි තෙල් බෙදා හැරීම සිදු කරලා තිනවා. කොළොන්නාව, නිමාව, සම්පේ සබුගස්තන් දෙපාර්යන්තය සහ ප්‍රාදේශීය වශයෙන් තියෙන තොග ගබඩාවලදී අඛණ්ඩව මේ තෙල් බෙදා හැරීම විධිමත් කරලා අපි වැඩ වර්ගයෙන් නවත්තපු වෙලාවෙ ඉඳලා මේ දක්වාම මේ අදාළ රාජකාරීන් බෙදා හැරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවීම් පවතිනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ වැටුණා. ඒ අනුව අමරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස සඳහන් වුණේ රුපියල් 171.67ක් ලෙසයි. විකුණුම් මිල ලෙස සටහන් වුණේ රුපියල් 175.56ක් ලෙසයි. ගම්පොළ නගරයේ සිට ගම්පොළ වෙල හරහා වැටි ඇති කළු පාලම ඊයේ සවස මහවැලි ගඟට කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන් රැසකට මුහුණ පා සිටිනවා. ගම්පොළ නගරයේ සිට ගම්පොළ වෙල හරහා ජයමාලපුර දක්වා වැටි ඇති මාර්ගයේ ගම්පොළ වෙල කළු පාලම ඊයේ දින සවස මහවැලි ගඟට කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මෙම පාලම කඩා වැටීමත් සමග මාර්ගයේ ගමන්ගත් සියලුම රථ වාහන දවන කටයුතුද ඇන හිට ඇති අතර පාලම ආසන්නයේ ඇති ගම්මානවලට විශාල දුරක් එවා විකල්ප මාර්ග භාවිතා කිරීමටද සිදුව තිබෙනවා. සියලුම රථ වාහන මෙම පාලම හරහා ගමන් කරන අතර සිද්ධිය වන අවස්ථාවේදී ඒ මතින් ගමන් කර ඇත්තේ පාපදියක් පමණ බබයි වාර්තා වන්නේ. එම පාපදකරු කඩාවැටුණු පාලම සමග පහළට වැටී තුවාල ලබා තිබෙනවා. ඉදිකර වසර 40කට ආසන්න මෙම පාලම පසුගිය කාලයේ පුරාම අපලංගු තිබූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වගකිය යුතු ආයතන හා දේශපාලඥයන්ට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් මෙවනතුරුත් නිසි පියවරක් නොගත් බවයි ප්‍රදේශවාසීන් අප කළ විමසීමකදී සඳහන් කළේ. කඩාවැටුණු මෙම පාලම හැකි ඉක්මනින් සාදා දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ගම්පල ජනතාව පාවිච්චි කරන මේ පාලම එක පැත්තක් සම්පූර්ණයෙන්ම ගිලා බෑලා. සුළු සුළුෙන් මේක පාලම කැඩී යනකොට මහ ජනතාවත් එක්කම අපි දැනුම් දුන්නා රජය බලගතු නිලධාරීන්ට කිසිම කෙනෙක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ තුලින් අද වෙනකොට මේ පාලම ඊ හවස 6 මාර වෙනකොට පාලම පැත්තක් කඩාගෙන ඉවරයි. එදිනෙදා කටයුතු කරන සීලුම දෙනාට අසීලුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ පාලම හිතා හැකි ඉක්මනට අපිට හදලා දෙන්න. එහෙම නැත්නම් අලුත් පාලමක් අපිට මේ ස්ථානයේ ස්ථාපිත කරලා දෙන්න. මේ අපි ඉන්නේ ගම්පොල වල කළු පාලම ගාව. මේක දැන් අවුරුදු 39ක් විතර කල මේ පාලමට. දැන් මෑතකම මේකේ අබලන් තත්ත්වෙන් තියෙනවා. අපි මේ ඊයේ හැන්දෑවේ මේ පාලම කඩාගෙන වැටුණා. අපි දැන්වත් මේ බලධාරීන්ට කියන්නේ මේ පාලම හදලා දෙන්න මේ අහිංසක ජීවිතයි මේ වටපිටාව දෙන අපේ ගෙවලුයි බේරා දෙන්න කියලා. සාමාන්‍ය ජනතාව 5000ක් විතර යන ස්කෝල් වල 10ක විතර ළමයි මෙතන යනවා. ඒතකම පවුල් 5000ක් විතර වගේ ජනගහනයක් මේ ගමේ වාසය කරනවා. ඉතින් අපිට නගරයට යන්න තියෙන ප්‍රධාන මාර්ගය ඒ හින්දා කාලයක් තිස්සේ අපි මේක වගයුතු නිලධාරීන්ට රාජ්‍ය ආයතන වලට මෙතිවරුන්ට කිව්වා. නමුත් මේක ප්‍රතිසංස්කරණයක් කරේ නැහැ. දැන් මේක කඩා වැටලා තියෙනවා. ඒ හින්දා ජන ජීවිතය සම්පූර්ණ අඩාල වෙනවා. කිලෝමීටර් 2ක් විතර අපි වටරවුමක් යන්න වෙලා තියෙනවා නගරයට. ඒ හින්දා හැකි ඉක්මනින් මේක ප්‍රතිසංස්කරණය කරලා මේක සකස් කරලා දෙන්න කියලා බලධාරීන් සියලු දෙනාගෙන් ඉල්ලා නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද ක්‍රියාවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයෙකු පත්කිරීමෙන් පසුව ඉවත් කිරීමට බලයක් යන්නේ නැහැ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඉස්සෙල්ලා ඒ බලය තිබුණා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒක ඉවත් කරලා තියෙනවා. දැන් අගමැතිවරයෙකු පත්වීමෙන් පසුව ඔහුගේ දුරය අහිමි වෙන්නේ ඔහු ඉල්ලාසුනොත් හෝ ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත වුනොත් පමණයි. ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ ජනාධිපති වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය අනුව දෝෂාභියෝගයක් ගේන තරම් බලවත් වරදක්. දැන් ජනාධිපතිවරයෙකුට බලය තිබෙන මාස 2කට වුණත් පාර්ලිමේන්තුව කල් තබන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුව රැස්වලා මේ වැදගත් තීරණේ කවුද අගමැති කියන තීරණය ගන්න එක වැලැක්වීම සඳහායි පාර්ලිමේන්තුව කල් තබත. ඒ කියන්නේ සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් කරලා තිබෙනවා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා අද පෙරවරුවේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙම හමුව සිදු වුණේ කොළඹ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. අද පෙරවරු 9ට පමණ කොළඹ විජේරාම මහතේ පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදු වී තිබෙනවා. එහිදී රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ලක්ෂ 62ක ජනතාවක් විසින් පරාජයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට කිසිදු අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. 62 ලක්ෂයේ ජනවරම පාවා දීම සම්බන්ධයෙන් මෙතිවිච්ච හවුල් ආණ්ඩුවයි ඒක නායක දෙන්න වෙච්ච ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයායි නැත්නම් තාමත් අගමැති කියන රනිල් වික්‍රමාත්තයයි දෙන්නම වගේම බාරගත් යුතු තියෙනවා. දෙවෙනි කාරණේ රනිල් වික්‍රමාත්තයා මේ 62 ලක්ෂයේ ජනතාවගේ අභිලාෂයට පිටුපෑවනම් මෛත්‍රීපාල මහත්තයා මොකද කරන්න ඕන කම තියෙන්නේ? එහෙනම් කො ජනතාව අතරට යන්න ඕන. නැත්නම් මේ 62 ලක්ෂයේ ජනතාව නියෝජනය කරපු අය එක්කම සාකච්ඡා කරන්න ඕන. ඒ අරදීන අයිතිය මොකද්ද? ඒ ලක්ෂ 62ක විසින් පරාජයටපත් කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති කම දෙන්න. ඒතොර එයා තමයි එහෙනම් ලක්ෂ 62ක ජනවලට පයින් ගහලා තියෙන්නේ. මේක ASCII හරි මිනිස් හොයන්න බෑ. මේ ඔක්කොම එක වල්ලේ පොල්. එක මල්ලේ ලුණු කාපු ගට්ටිය. රට අරාජි කරලා තියෙන. රට තුල මේ මහ දෙවන්ත පීඩාවක් පටවලා තියෙන. මේ කණ්ඩායම් තුනම මේ නායක තුන්දෙනා. ඒ තුන්දෙනා වටේ ඉන්න මේ කල්ලි තුනම එකට තියලා පරද්දන කාලයක් ඇවිත් ඉන්නේ. මේවා විවස්තවලින් විසඳන කියලා අපි හිතන්නේ. පාර්ලිමේන්තු බලයෙන් විතරක් විසඳන්නේ නැහැ මේවා. මොකද පාර්ලිමේන්තුව මොන බලය ආවත් ආයි කවුරු හරි හොරෙක්නේ බලයට එන්නේ. මහජන බලයක් දැන් අවශ්‍ය වෙනවා. ඒ මහජන බලය ගොඩ නගන්න අපි ලෑස්ති. මත්තේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ගල්කිස්ස කොට්ටාෂයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 26 වනදා පස්වරුවේ මත්තේගොඩ මහජන බැංකු ශාඛාවට අවිසහිත පැමිණ තිදෙනෙකු විසින් බැංකුවේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කාපලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධව විමර්ශන සිදු කළ ගල්කිස්ස කොට්ටාෂයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම කොල්ල කෑමට පැමිණ සැකකරුවන් තිදෙනා අද අලුයම් කාලයේදී සැකකරුවන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේරකළ පාදුක්කේ පදිංචි ඩිලාන් නලින්ද සඳරුවන් නැමැති 34 හැවිරිදි පුත්කලයෙකුත් ඉහළ බෝපේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කොහොන්නගේ සම්පත් ඉන්දික කුමාර නැමැති වයස අවුරුදු
හතලික පුද්ගලයක සහ සෙල්වරාජා ප්‍රභුමූර්ති නැමති වයසවරුතු 41ක පාන්ම මාධ්‍යම පොතුවිලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. බැංකුවෙන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 93කට අසන මුදලක් සහ රුපියල් ලක්ෂ 493කට අසන රන් භාණ්ඩ අත්අඩංගුවට එක් සැකකරුවෙකුගේ නිවස පිටුපස වළඳමා තිබේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මත්තේගොඩ මහජන බැංකු ශාඛාවේ ආරක්ෂක කැමරාවල දත්ත ගබඩා ඒකකයේද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබූ අතර ඉහත පළමු සැකකරුවෙකුගේ ඥාති සහෝදරයෙකු මෙම දත්ත ගබඩා ඒකකයේ හංගවැල්ල පරණ පාර ප්‍රදේශයෙන් කැලණිගඟට දමා ඇති බවට අනාවරණය වීමෙන් පසු එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට එම දත්ත ගබඩා ඒකකයේ සොයා ගැනීම සඳහා විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට පිටව ගොස් ඇති බවද ගල්කිස්ස කොට්ටාෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවද පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා අද පෙරවරුවේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ පිළිබඳ දර්ශන වෙතයි දැන් අප යොමු වන්නේ. රටවට අපවත් කීපයක් වෙතයි දැන් අවධානය. අවිස්සවෙල්ල පොලිස් වසමේ දියුරුම් පිටිය ගැට හැත ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 29ක් වූ මාතුල අවිස්සවෙල්ල ලිපිනේ පදිංචි තරුණෙක් බවයි වාර්තා වන්නේ. ඝාතනය සිදු කර ඇති පුද්ගලයන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ පින සංවිධානය විසින් සීගිරියේ නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පිරිසිදු පානීය ජල පෙරණියක් තිළිණ කිරීම පසුගියදා සිදු වුණා. රුපියල් ලක්ෂ 26ක වියදමින් යුතු මෙම ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත්කිරුණේ පින සංවිධානයේ සභාපතිවරයාගේ සහ උතුරු මැද පළාත් දිසාභාර නාවික හමුදා ආඥාපති MNH ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.